ආශ්‍රිත පිපිරීම් දිගින් දිගටම වාර්තා වෙමින් තිබෙනවා. මේ වන විට මාසයකට අඩු කාලයක් තුළ සිද්ධි 25කට වැඩියෙන් වාර්තා වුණා. සමාගම පවසන්නේ මේක ග්‍රීස් යකාගේ කතාව වගේ කියලයි. ගෑස් සංයුතියේ කිසිදු වෙනසක් තම සමාගම සිදු කළේ නැහැ කියලා ලිට්‍රෝ සමාගම සහතික වෙනවා. නමුත් සමාගම පවසන්නේ සිලින්ඩරයට සම්බන්ධ බාල උපකරණ සහ පාරිභෝගික නොසලකිල්ල මේ සියලු පුපුරායම් සහ අනුතුරු වලට හේතු වන බවයි. ඒ වගේම සමාජ මාධ්‍ය ඇතුළු බොහෝ මාධ්‍ය ග්‍රීස් යකෙක් මවමින් සිටින බවද එම සමාගම පවසනවා. නමුත් මේ පිපිරීම් අසාමාන්‍ය බව ඇමති ඩලස් අලහප්පෙරුම මහතාද ප්‍රකාශ කළා. එසේම තම බිරිඳ පවා බියෙන් සිටින බවයි ඔහු පැවසුවේ. පාර්ලිමේන්තුවේ ප්‍රධාන මාතෘකාවක් බවට ගෑස් ආශ්‍රිත පුපුරායම් පත් වුණා. අද පෙරවරුවේ විශේෂ උපදේශක කාරක සභාවක පවා මේ පිළිබඳව කතා කරන්නට සිද්ධ වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පවා මෙම පිපිරීම් ගැන හොයන්න කමිටුවක් පත් කරන්න සිද්ධ වුණා. මේ අතර අද දින තවත් ප්‍රදේශ 12කින් පසුගියදා ලබාගත් සාම්පලවල පරීක්ෂණ වාර්තාවද පාරිභෝගික සේවා අධිකාරිය වෙත ලබා දෙන බව මොරටුව විශ්වවිද්‍යාලය ප්‍රකාශ කර තිබුණා. ලිට්‍රෝ සමාගම ගෑස්වල සංයුතියේ වෙනසක් සිදු කර ඇති බවට දිගින් දිගටම බරපතල චෝදනාවක් එල්ලවනවා. සිලින්ඩර වල පීඩනය මේ නිසා වෙනස් වී ගෑස් අනතුරු සිදුවන බවයි චෝදනා කරන්නන් පවසන්නේ. මේ අතර ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ද්‍රවීකృత පෙට්‍රෝලියම් ගෑස් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ පසුගිය කාලය තුල සිදු වූ ගෑස් සම්බන්ධ අනතුරු වලදී LPG ගෑස් සිලින්ඩර වල පිපිරීමක් සිදු වී නොමැති බව අනාවරණය වී ඇති බවත් LPG ගෑස් කාන්දුවක් හේතුවෙන් එම අනතුරු සිදු වී ඇති බවයි. අද දිවයිනේ ප්‍රදේශ කිහිපයකම ගෑස් ආශ්‍රිත පුපුරායම් වාර්තා වුණා. සිද්ධි කිහිපයකින් පිළිස්සුම් තුවාල ලැබුවන්ද සිටිනවා. මේ නිසා ජනතාව තුල ගෑස් සිලින්ඩර දැන් ක්ලේමෝ ගානට පේන්න පටන් අරන්. කොයි වෙලේ පුපුරයිද කියලා ජනතාව තුල සාධාරණ බියක් පවතිනවා. ඇත්තටම ප්‍රොපේන් සහ බියුටේන් සංයුතිය වෙනස් කළාද කියලා හොයන්නත් පීඩනය වැඩි වී ගෑස් කාන්දු වන්නේ එනිසා දැයි අනාවරණය කරන්න මොරටුව විශ්වවිද්‍යාලයට බහර දුන්නා. ඒ බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඊයේ දිනත් ප්‍රකාශ කළා. මৌলিক විශේෂඥ වාර්තාව ඊයේ දින ලැබුණු බව සඳහන්. නෙල නොවන මාර්ගවලින් පැවසෙන්නේ ගෑස්වල සංයුතිය වෙනස් කිරීම නිසා පීඩනයේ වෙනසක් සිදු වී තිබෙන බවයි. එනිසා ගෑස් කාන්දු විය හැකි අතර එවිට ගිනි ගැනීම් සිදුවනවා. එමෙන් මාද දින ජාතික ස්වයන් රැකියා වෙළඳ ව්‍යාපාරිකයින්ගේ සංගමය ලිට්‍රෝ සමාගම වෙත ලිපියක් බහර දීම සඳහා පැමිණියා. එහෙත් එම ලිපිය බහර ගැනීමට කිසිදු නිලධාරියෙකු පැමිණියේ නැති නිසා ඔවුන් බිම වාඩි වී සිය විරෝධය පළ කළා. කෙසේ වෙතත් කොම්පඤ්ඤු විදියේ පොලිසිය පැමිණ ලිපිය බාරගත් අතර උණුසුම් තත්වයක් ඇති වුණා. මේ හොටත් මේ ලිපිය බාරගෙන ගන්න බැරිද? අපි මේ රණ්ඩු කරන්න ආවේ නෑනේ. අපි රණ්ඩු කරන්න ආවේ නෑ. මේ මේක කරන වැඩේ කැතයිනේ. මේ මහජන අයිතින් වෙනුවෙන් තියෙන දෙයක් නේ මේක. මේ ආයතනය. ආඩියම්. අපි ආඩියම්. අපි කිව්වා රණ්ඩු වෙන්න නෙවෙයි ආවේ අපිට ලිපිය බාර දෙන්න. පැයකට වැඩි කාලයක් අපි මෙතන දැන් ඉඳවල තිබ්බා. අනිවාර්යෙන් අපිට පිළිතුර අපි හොයාගන්න ඕනේ. අපේ සමාජ මිනිසුන්ගේ ජීවිත හානි වෙන්න කලින් අපිට මේක පිළිතුරක්. මේ දැන් මේ රජයේ මැරේ වල තියෙනවා මේ ගෑස් කම්පැනිය තුලට දාගත්ත ඔය රජයේ මැරේ එක්ක ගෑස් බෝතල් මට ඉන්න පුළුවන් මෙයා ආපු ගමන් කොට ගත්තා මෙයා මේ තුල ගත්තා අයිය අයිය මේක රොමන්නේ කියලා මේ බේනෝනේ චණ්ඩි පාට් එක මේ මැරේ චණ්ඩි පාට් එක බේනෝනේ මේ අතර ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් අද සිවිල් සංවිධාන කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. ආණ්ඩු හටන්ද ඇවිල්ලා කියයි හරි මේ තියෙන ගෑස් එක මේක මේ සංයුතිය වෙනස් වෙලා මේක වෙන්නේ නැහැ අපි වෙනත් එකක් ගේනවා මෙන්න මේකේ මිල දැන් 2500 නම් මේ හොඳ සංයුතිය තියෙන ගෑස් එකක් රුපියල් 3000ක් වේ මෙන්න මේක උඹලා ගනින්න කියලා මෙන්න මෙතනට තමයි මේ රට අරන් යන්නේ මොළ හතෙන් එක වැඩක් තමයි මේ පෝර වලටත් මේකේමමයි ගැහුවේ වරායට මේකේමමයි ගැහුවේ මේ ගෑස් වලටත් මේකේමයි ලිපේ ප්‍රමිතිය පිළිබඳව දැන් ප්‍රශ්න කර රෙගුලේටරේ අයි හද්දිලව්වේ ලිපේ රෙගුලේටරේ නෙමෙයි මේ ගෑස් නිසානේ මේක මේ මේ කාන්දුව වෙන නිසා මේ වෙන බලමේ බාල සංයුතියෙන් ගෙනල්ලා ලාභ ලබා ගන්න තය අනාගතයේදී දිගු කාලීන සැලස්මක් සහිතව තමයි බල මේ වැඩේ කරේ මේ LNG බලාගාරය කියන බලාගාරය මීට මාසයකට දෙකකට කලින් අත්සන් කරපු රාත්‍රියේ පැමිණ ලිපි අද වෙනකන්
අපේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට බැලීමටවත් අවස්ථාවක් නැති විදිහට හංගා තිබෙන්නේ කියන එක තමයි අපේ මේ ගෑස් ප්‍රශ්නයටත් ලොකුම රහසිගත ප්‍රශ්න කියන එක මම විශේෂ අවධානයට යොමු කරන්න ඕනේ ජනතාව පුපුරා එළියට බහිනවා මේ ආණ්ඩුවට විරුද්ධව මේ වැඩේ නිසා මේ අතර රාජ්‍ය පාර්ශවයේම ඇමතිවරයෙකු වන උදේ ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ ජනතාවට සල්ලි දීලා ගෑස් බෝම්බයක් දැන් ගෙදර අරන් යන්න සිද්ධ වෙලා කියලයි ඉතා පැහැදිලිව කියන්න ඕනේ ගෑස් ටැංකිය පුපුරා යෑමක් නෙවෙයි සිද්ධ වෙලා තියෙන්නේ ගෑස් වලින් ඇතිවන පුපුරා යෑමක් නිසා මේ ගෑස් ක්ෂේත්‍රයේ මම මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටිනවා මේ අනිකුත් ඉන්ධන වලට වඩා මේ මොහොතේ වඩාත් වැදගත් වෙලා තියෙන්නේ මේ ගෑස් ක්ෂේත්‍රය නියාමනය කිරීම. මේ අය කිව්වා මේකේ ප්‍රොපේන් 30%ක් තියෙන්න ඕනි, බියුටේන් 70%ක් තියෙන්න ඕනි, දෙකම 50% තමයි ගෑස් සිලින්ඩර් වල තියෙන්නේ. ඒක නිසා තමයි මේක පුපුරන්නේ කියලා. මං ඒ පාර හොයලා බැලුවා එහෙම නීතියක් තියෙනවද? එහෙම නියාමනයක් කරලා තියෙනවද? එහෙම ප්‍රමිතියක් හදලා තියෙනවද? එහෙම 30%ක් ප්‍රොපේන් 70%ක් බියුටේන් කියලා කොහෙවත් නීතියක් නැහැ. දැනට නියාමනයකට තියෙන්නේ පීඩනයේ සම්බන්ධයෙන් පමණමයි අද අපේ රටේ පාරිභෝගිකයෝ බියෙන් පෙළෙනවා මෙතෙක්කල් අපි බයෙන් හිටියේ අපට හොරෙන් අනුන් ඇවිල්ලා තියෙන බෝම්බයකට දැන් ගෙදර තියෙන ගෑස් සිලින්ඩරේ සියදිවි හානි කරගන්න සල්ලි දීලා ගෙදර අරන් ගිය බෝම්බයක් බවට පත් වෙලා තියෙනවා මේ බය නැති කළ හැක්කේ ඇත්ත හේතුව හොයාගෙන ඒ ප්‍රසිද්ධ කරලා ඒ හේතුව මගහැරගන්න ක්‍රමවේදයක් හැදීමෙන් පමණයි දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.